අයිබෝවන් අද කතා කරන්න ආවේ ටිකක් වෙනස්ම විදිහේ ස්මාර්ට්ෆෝන් එකක් ගැන. ඉතින් මේක රිලීස් කරලා දැනට අවුරුදු 2ක් විතර වෙනවා. ඉතින් ඔයා මේක රිලීස් වෙච්ච කාලේ මිලදී ගන්න හිටියනම් ඔයාට ලක්ෂ 2කමාරක් විතර වියදම් වෙනවා මේක මිලදී ගන්න. කොහොම නමුත් දැන් මේ වෙනකොට රුපියල් 60000කට ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේක තමයි මේ වෙද්දි ලෝකේ තියෙන හොඳම රක් ස්මාර්ට්ෆෝන් එක. ඒ කියන්නේ most රක් ස්මාර්ට්ෆෝන් එකක් ඉදිරියට තමයි මේක රිලීස් කරලා තියෙන්නේ. මේ ස්මාර්ට්ෆෝන් එක මගේ channel එකත් එක්ක එකතුලා ඉන්න ගොඩක් කට්ටියට සෑහීමකටපත් වෙන්න බැරි වෙයි. මොකද ගොඩක් කට්ටිය මේ වෙද්දි පෙළඹෙලා තියෙන්නේ මොඩ් ස්මාර්ට්ෆෝන් එකට. එහෙම නැත්නම් ලස්සන ඩිසයින් එකක් එක්ක ආපු ස්මාර්ට්ෆෝන් එකකට යන්න. කොහොම නමුත් මේකෙන් ටික දෙනෙක් හරි වැදගත් වෙයි කියලා හිතන නිසා තමයි අද මේ ස්මාර්ට්ෆෝන් එක ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ. මේක රිලීස් කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට ෆීල්ඩ් එකේ වැඩ කරන. එහෙම නැත්නම් ඔයා කන්ස්ට්‍රක්ෂන්ස් වැඩ කරන, එහෙම නැත්නම් ගොඩක් වෙලාවට උඩවල් තැන්වල ඉඳන් වැඩ කරන කෙනෙක්ට තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම තමයි ඔයා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරනකොට ඔයා බයික් එකක වගේ යනවනේ. එතකොට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක බිම වැටෙනවනේ. ආන් ඒ වගේ සිටුේෂන් වලදී තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාට ගොඩක්ම වැදගත් වෙන්නේ. එත් එක්කම තමයි ඔයා ගංගේ මුහුදේ නිතරම යන කෙනෙක් නෑ. කියන්නේ මාළු අල්ලන්න වගේ යන කෙනෙක් නම් මේක වතුරට වෙන්නත් කිසිම ඉෂුව එකක් නැහැ. මොන දේ කිව්වත් මේකේ නම කිව්වේ නෑනේ. මේක තමයි කැට් සමගම රිලීස් කරපු X62 කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් කැට්ස් ෆෝන්ස් ගැන ගොඩක් කට්ටිය දන්න අය දන්නවා මෙන්න මේ මිලිගිරි ටෙස්ට් එකෙන් පාස් වෙච්ච ස්මාර්ට්ෆෝන්ස් තමයි ඒගොල්ලෝ ගොඩක් කලාවට එළියට දාන්නේ. ඉතින් ඒකනොත් ගොඩක්ම පොපියුලර් වෙච්ච ස්මාර්ට්ෆෝන් එක තමයි මෙන්න මේ S62 කියන්නේ. මේක ගැන කතා කරන්න හිතුවේ මොකද කියනවා නම් මේක රිලීස් වෙච්ච කාලෙදී ලක්ෂ 2කමාරකට තමයි මේක රිලීස් වුනේ. කොහොම නමුත් දැන් මේක රුපියල් 60000කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයත් වෙනස්ම විදිහේ ස්මාර්ට්ෆෝන් එකක් හොයනවා නම්, එහෙම නැත්නම් පොඩි ආතල්යක් ගන්න, එහෙම නැත්නම් ෆෝන් එක බිම වට්ටලා පාගලා වතුරේ දාලා ඔයාට කරන්න ඕනේ ඕනම දෙයක් කරලා පාවිච්චි කරන්න කැමති ස්මාර්ට්ෆෝන් එකක් හොයනවා නම් ඔයාට තමයි අද වීඩියෝ එක. ඒත් එක්කම තමයි ඔයාට මතක ඇති මම මේ වගේම ස්මාර්ට් වොච් එකක් ගැන මම ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් කතා කළා. ඉතින් ඔයා ඒක බැලුවේ නැත්නම් මෙන්න මේ උඩින් වැටෙන කාඩ් එකෙන් ඔයාට ඒකත් බලන්න පුළුවන්. ඒත් එක්කම තමයි තවත් දෙයක් කියන්න ඕනේ, මේකේ ගේම්ස් ගහන්නවත් එහෙම නැත්නම් කැමරාවටවත් ඒ වගේ දේවල් නෙමෙයි මේක ලොකුවට ફોකස් කරලා තියෙන්නේ. අර ड्यूरबिलिटी का तेक्का सर्टिफिकेशन निकट तमा मेन मे कैट्स S62 के डिवाइस रिलीज करला तेक्का इवा हितन अरे 1,60,000 लक्ष दिखाट विकनीच डिवाइस मे रूपये 60,000 विकनवाने के लिए ओह थिंक एक दिनगण अवस्था वत्तना मेन मे बॉक्स के मेतन QR कोड स्कैन करला वेबसाइट मेन मे पल कोड गहला ඔයාට සර්ච් කරගන්න පුළුවන් මේක ඔරිජිනල්ම ඩිවයිස් එකද කියලා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ ඩිවයිස් එක මිලදී ගන්නකොට බොක්ස් එක ඇතුළේදී අපිට මොනවද ලැබෙන්නේ කියලා. ඉතින් සුපුරුදු පරිදි කැට්ස් ලගේ ඩිවයිස් එන බොක්ස් එකම ඒ විදිහටම මේකෙදිත් බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කැට් S62 කියලා වගේම රබ් ස්මාර්ට්ෆෝන් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් රක් කියලා කියන්නේ ඕනිම කන්ඩිෂන් එකක මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ විදිහට සිල් එක කරලා බොක්ස් එක ඕපන් කරපු ගමන් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන අපේ ඩිවයිස් එක. ඒත් එක්කම type C කේබල් එක, ඒත් එක්කම 18 watt charging adapter එක. ඒත් එක්කම තමයි මේකදී තවත් දෙයක් දැක්කා type C OTG adapter එකක්. ඉතින් මං හිතන්නේ මේක වට මාරු කළා වුණත් use කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේකදී තව paper works ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ cats s62 කියන ඩිවයිස් එක. ඉතින් මේක අතර ගත්ත ගාම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් අතර දැනෙනවා. මොකද කියනවනම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඩිවයිස් වගේ නෙමෙයි. විශේෂම කාරණාව තමයි මේක තියෙන බර. මොකද කියනවනම් සාමාන්‍ය ඩිවයිස් එකකට වඩා සෑහෙන්න බරයි. මොකද ආසන්න වශයෙන් මේක ග්‍රෑම් 260ක් බරයි. ඉතින් සාමාන්‍යයෙන් ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් වුණත් සාමාන්‍ය 200ට වඩා අඩුයි. කොහොම වුත් මේක 260ක් තියෙනවා. එතකොට තමයි මහත උනා සෑහෙන්න ලොකුවට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තින්කින් එක පවා මේ වගේ රක් පාවිච්චි කරන්න නම් මේ බිල්ඩ් එකෙන්ම තමයි ඩිවයිස් එක නිර්මාණය කරන්නම අවශ්‍ය. ඒත් එක්කම තමයි මේකේ ෆ්‍රේම් එක සහ බටන් හැම එකක්ම ඇලුමිනියම් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බෑක් එක සම්පූර්ණයෙන්ම රබර් සහ ප්ලාස්ටික් කියන මැටීරියල් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක්කම කැමරා මොඩියුල් එක සහ මේකේ ෆින්ගර්ප්‍රින්ට් එක, ඒත් එක්කම මෙතන කැට් ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බටන් ඇන් පෝට්ස් පැත්තට ආවොත් විශේෂම දකුණු පැත්තේ වොලියුම් රොකර් සහ පවර් බටන් එක බලා ගන්න පුළුවන්. උඩ තියෙනවා සෙකන්ඩ් නොයිස් කැන්සලේෂන් මයික්‍රෝෆෝන් එක.
පල්ලෙ ඇතිනවා මේන් මයික්‍රෝෆෝන් එක ටයිප් C කේබල් පෝට් එක ඒත් එක්කම මේන් ස්පීකර් එක ඒත් එක්කම වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන සිම් ට්‍රේ එක ඉතින් මේකත් පොඩ්ඩක් වෙනස් විදියට තමයි ගලවන්න වෙන්නේ මේක ගැලවුවට පස්සේ තමයි මේක ඇතුලේ තමයි සිම් ට්‍රේ එක බලා ගන්න පුළුවන් මේකට වට එක සිම් එකයි දාන්න පුළුවන් ඒත් එක්කම ස්පීකර් ඩයක් අහන්න පුළුවන් ඒත් එක්කම මෙන්න මෙතන ඔයාලට විශේෂයෙන් පේනවා ඇති තැඹිලි පාට බටන් එකක්. ඉතින් මේක අපිට කැමති විදියට ඕනම ෆන්ක්ෂන් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේක ඩබල් ටැප් කරාට පස්සේ මේකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙන්න එහෙම තමයි හදලා තින්නේ. ඉතින් ඔයාලට එක එක ඔප්ෂන් වලින් ඔයාලට මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔයාලට ෆ්‍රේම් එකේ පේනවා ඇති ස්ක්‍රූස් 6ක්. මම මෙන්න මේ වගේ ඩිවයිස් එකක දැකපු පළවෙනි පාර. ඒත් එක්කම තමයි මේකේ IP රේටින් එක ගැන කතා කළොත් මේකේදී IP68 සහ IP69 කියන වෝටර් ඇන්ඩ් ඩස්ට් රෙසිස්ටන්ස් පහසුකම මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඩිවයිස් එකකන IP රේටින් එකට වඩා සෑහෙන්න ලොකු අගයක් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ඉඳලා ඕනිම තැනක වා ස්විමින් කළාට වා වතුර බැහැලා කොච්චර හිටියත් මොනවා කළත් කිසිම ඉෂුව එකක් නැහැ. මේක ඇතුළට වතුර නයි යන්නේ නැහැ. ඉතින් මම කලිනුත් කිව්වනේ මේක අපි හැමෝටම ගැලපෙන්නේ නැහැ. මේක ගැලපෙන ठीक है देख किन्नो एयट तम मेन मे डिवैस निर्माण करला मे देवल तम मेके डिजाइन का सह बिलकुल कथा करें थिंग अभी मेके डिस्प्ले चुट्ट कथा कर मेक रग् स्मार्टफोन मेक डिस्प्ले का सहन मोतम की बलागंड पुलवा मगत मेक बलागंड पुल अंकल पायदशम हाई हतक फुल एच डी प्लस आईपीएस एलसीडी पैनल थ्री फेस रेट 60Hz वाली बलागंड पुलवा එතකම තමයි මේකේ කෝරින් ගොයිලා ගා 6 ප්‍රොටෙක්ෂන් එකකින් මේක බලා ගන්න පුළුවන්. ඒකෙන්ද ඔයාට කිසිම ඉෂුවක් නැතුව මේක ඕනිම තැනක විසිට් කරලා දාන්න උනත් ඔයාට හැකියාවක් තියෙනවා. ඕනිම තැනක කොන්ක්‍රීට් එකක ගල් ගොඩ එක ඕනිම තැනක වැන්නත් කිසිම සීරීමක් මේකෙදි බලා ගන්න වෙන්නේ නැහැ ඩිස්ප්ලේ එකේදීව. ඩිස්ප්ලේ එකේ තියෙන කලර්ස්, බ්‍රයිට්නස්, ටච් රෙස්පොන්සිව් එක සෑහෙන්න හොඳයි. ඒත් එක්කම තමයි ගොඩක් ස්මාර්ට් ෆෝන් වල කරන්න බැරි දෙයක් තමයි අතේ වතුර තිබ්බත් ෆෝන් එකේ වතුර තිබ්බත් ස්ක්‍රීන් එක ටච් කරගන්න හැකියාවක් නැහැ. කොහොමනමුත් මේකෙදි ඒක කිසිම ඉෂුව එකක් නැතුවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ගොඩක් ඩිවයිස් දැකලා තියෙන අතේ ඩාඩිය දැම්මත් ඩිවයිස් එක පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේකට ඩාඩිය නෙමේ වතුර නෙමේ ඔයාගේ අතේ තියෙන කෝපි එක තේක පවයි හැලුණත් කිසිම ඉෂුව එකක් නැතුව මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ටච් කරන්න උනත් කිසිම ඉෂුව එකක් නැහැ. ඒත් එක්කම තමයි මේක ඩිසයින් එක කියන්නේ ඩිස්ප්ලේ එක ඩිසයින් කරලා තියෙන්නේ උඩ සහ යට ටිකක් මහත බෙසල්ස් තමයි මේකට දාලා තියෙන්නේ. ඉතින් අද ගන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක නම් මේක කිසිම ඉෂුව එකක් නැහැ. ස්පෙસિෆිකේෂන් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද කියලා නම් මේකදී බලා ගන්න පුළුවන් වෙනවා 4GB RAM එකක්, 128GB storage එකක්. ඒත් එක්කම Snapdragon X66 කියන SoC එක වගේම octa-core CPU එකත් මේකදී බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම highly recommend කරන්නේ games play කරන්නට නෙමෙයි මේක rug use කරන කට්ටියට විතරයි. සාමාන්‍යයෙන් games කීපයක් සෙල්ලම් කරගන්න පුළුවන්. එහෙම කිසිම issue එකක් නැහැ. ඉතින් සාමාන්‍ය environment එකට ගලපෙන්න තමයි මේ smartphone එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයා පාවිච්චි කරන ඕනම social media එකක් ඕනම application එකක් කිසිම issue එකක් නැතුව මේක run කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන කැමරා setup එක ගැන කතා කළොත් මේකේ dual camera setup එකක් බලා ගන්න පුළුවන්. එකක් मेन सेंसर एक मेगापिक्सल 48 किंग अनित सेंसर एक मेगापिक्सल 2 किंग सह सेल्फी कैमरा वो 8 मेगापिक्सल 8 किंग बला गन्न पुलुवा एक X62 ने इतिंग मेकट कलिं आवा तवत X62 Pro कियन डिवाइस एक इतिंग एक दी थर्मल कैमरा वाक पावा बला गन्न पुलुवा कुम नमुत मेके दी एच्चर लोकू क्वालिटी ने कैमरा परफॉर्मेंस ना नॉर्मल मट्टम के बला गन्न पुलुवा एक एवरेजली इतिंग लाइट तीन तनक फोटोस होंदाई एत्ते कम नाइट मोड नंग सामान्य අඩු අවුට්පුට් එක තමයි මට බලා ගන්න පුළුවන් උනේ. ඒත් එක්කම ඔයාලට වීඩියෝ උනත් 4K 30px වලින් ඔයාලට ෂූට් කරගන්න පුළුවන්. ඉතින් එම් බලද්දි ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඇවරේජ් කැමරා සෙටප් එකක් මෙන්න මේ X62 එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේක බැටරිය ගැන කතා කළොත් ටිකක් අඩු බැටරියක් තියෙන mAh 4000ක බැටරියක්. ඒත් එක්කම 18W fast charging charger support කරනවා. කොනමුත් මේක ෆුල් චාර්ජ් වෙන්න පැය දෙකක් වගේ ආසන්න කාලයක් යනවා. ඉතින් මම පාවිච්චි කරපු කාලයත් එක්ක බලද්දි හිතා ගන්න පුළුවන් මේක අඩුම වශයෙන් දවසක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔය ඩේ ටු ඩේ පාවිච්චි කරලා ඕනම ඇප්ලිකේෂන් එකක් එහෙම කිසිම ඉෂුව එකක් නැතුව රන් කරගෙන එහෙම නැත්නම් ඔයාලට කෝල් එකක් මැසේජ් එකක් දාලා එහෙම කිසිම ඉෂුව එකක් නැතුවට මේක දවසක් කිසිම ඉෂුව එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන පර්ෆෝමන්ස් ඩිස්ප්ලේ බිල්ඩ් එකත් එක්ක ඔය දවසර දෙපාරක් තුන් පාරක් චාර්ජ් කළාත් මම නම් හිතන්නේ නැහැ ඒකට කිසිම ඉෂුව එකක් වෙයි කියලා.
कंस्ट्रक्शन एम बिल्डिंग हाँ कंपनी वेड करना एम आलूल मुहूदे गंगे मुहूदे आना कैन ना इतक वा पारे आने को एम बैक वाहन अद्दी वाग डिवैस इतना वेटना वाणा ओटतम मेन मे डिवैस गुडाक वेदगत वेणी ඉතින් මට කියන්න තියෙන්නේ මේ price range එකත් එක්ක ඒ කියන්නේ දැන් මිලදී ගන්න පුළුවන් price range එකත් එක්ක බලද්දී මේ device එක ගොඩක්ම සැහැීමටපත් වෙන්න පුළුවන්. මොකද මේකේ තියෙන performance, display, build quality, battery මේ හැම දෙයක්ම මට කිසිම issue එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක battery වට අනිවාර්යයෙන්ම දවසක් එක දිගටම use කරන්න පුළුවන්. ඒක recommend කරලා කියන්නම ඕනේ. ඉතින් ඔයාලට මොකද හිතන්නේ මේ වීඩියෝ ගැන මතක තියාගන්න ඔයාගේ අදහස් පළල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. එතකම ඔයා තමයි අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙන් තියෙන subscribe button press කරලා දැම්ම subscribe වෙන වගේම ඊට අපැත්තෙන් තියෙන bell icon එක click කළොත් මේ වගේ වෙන වීඩියෝස් වලට කාටවත් කලින්ම බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ brand new episode එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.